Lanka TV Daily News. සමරුන් දිලිනේක වටිනාකම රැඳෙන Aussie Gift Birthday Gift aussiegift.com within Melbourne CBD වෙත ඇතුළු වන සෑම වාහනයකින්ම දිනකට ඩොලර් 10කට ආසන්න නව ගාස්තුවක් අය කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. COVID සමයෙන් පසු පුද්ගලික වාහන භාවිතය කැපී පෙනෙන ලෙස ඉලාමින් නගරයේ ඉහළගොස් ඇති තදබදය අවම කිරීමයි ඒ අරමුණ වී ඇත්තේ. යෝජිත නවගාසු ක්‍රමවේදය හරහා පෙරවරුවේ සහ පස්වරුවේ මෙල්බර්න් CBD වෙත ඇතුළු වන වාහන 5000ක් බැගින් අඩු කර ගැනීමට යෝජිතයි. මෙල්බර්න් නාගරික කලාපය ආවරණය වන පරිදි ස්ථාපිත කෙරෙන වාහන අංකතාඩු නිරීක්ෂණ කැමරා පද්ධතියක් මගින් අදාළ වාහන හඳුනා ගැනීමට නියමිතයි. මෙමගින් නගරය තුල තදබදය අවම වී වාහන වේගය 116කින් පමණ ඉහළ යන බවටයි පුරෝකථනය කර ඇත්තේ. කෙසේ වෙතත් මෙලෙස අයකර ගැනීමට සැලසුම් කර ඇති මුදල පිළිබඳ මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කරනවා. Lanka TV Daily News. සමරුන් දිලිනේක වටිනාකම රැඳෙන Aussie Gift Birthday Gift aussiegift.com within.